ආණ්ඩුවේම එලියට බැස්ස කණ්ඩායම කියන විදිහට අර්බුදයේ නිර්මාතෘවරයා ඔවුන්ට අනුව බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිරය මේනකොට තමන්ගේ මන්ත්‍රී ධුරයට සමු දීලා තිනවා. ඉතින් අපි දන්නවා බැසිල් රාජපක්ෂ ගැන චෝදනා එල්ල වෙන්න ගත්තේ 2015 වගේ ඈත දශකයක ඉඳලා, විශේෂයෙන්ම දූෂණ විරෝධයේ ප්‍රමුඛ සටන් පාඨය බවට පත් කරගත් විපක්ෂය එදා බැසිල් රාජපක්ෂට මේ චෝදනාවලි ඉදිරිපත් කරද්දී විමල් වීරවංශ වගේ චරිත පවා කිව්වේ ඔහු තමයි මේ මහින්ද රාජපක්ෂගේ පරාජයේ පීතෘ, පැදුරටත් නොකිය ඔන්න කොට්ට පැදුරුත් අරගෙන ගිහිල්ලා ඇමරිකාවට කියලා. හැබැයි එහෙම කියපු විමල් වීරවංශලත් ඊට පස්සේ අවුරුදු 3කට විතර පස්සේ නැවතත් ඔහු සමග එක මල්ලේ ලුණු කන තැනට පත් වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා අලුත් පක්ෂයක් හදාගෙන 2018 දී පළාත් පාලන මැතිවරණයෙන් වාර්තා පිට වාර්තා තියමින් කෙටි කාලයකින් බලය අත්පත් කර ගැනීම සඳහා ඒ දේශපාලන පක්ෂ බල ව්‍යාපෘතියේ නිමග්න වෙන්න මේ කණ්ඩායමට කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් එදා තිබුණේ නැහැ. හැබැයි අපි දන්නවා මෑත කාලේ තමන්ගේ ඇමති ධුර අහිමි වීමත් එක්ක ගම්මන්පිල්ල වීරවංශල නැවතත් බැසිල් තමයි මේ ප්‍රමුඛ වග උත්තරකරුවා චෝදිතයා කියමින් කියන්න ගත්තා. අද වෙනකොට ඔහු මන්ත්‍රි ධුරයට සමු දීලා ආරංචි විදියට ලංකාවේ ප්‍රධාන ප්‍රමුඛ පෙළ ව්‍යාපාරිකයෙක් වෙච්ච ධම්මික පෙරේරා ඔහුගේ ඒ හිස්සු මන්ත්‍රි ධුරයට එනවා කියලා ආරංචි. අපි හිතුවා මේ වීරවංශලා කියන පන්නේ බැසිල් රාජපක්ෂ නොයි, බැසිල් රාජපක්ෂේ ඇත්ත ආරම්භයේ සහ ක්‍රමික විකාශනය සහ මේ මොහොත දක්වා ඔහුගේ දේශපාලන රංග භූමිය අපිට බලපෑවේ කොහොමද කියලා කතා කරන්න. ඉතින් මුලින්ම ගත්තොත් අපි දන්නවා ඔහුගේ දේශපාලන ඉතිහාසයේ ආරම්භය 1970 වගේ ඈතර දිව යනවා. බෙලියත්තේ මන්ත්‍රී විදියට මහින්ද රාජපක්ෂ පත් වෙද්දී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා විදියට තමයි බැසිල් රාජපක්ෂ මුලින්ම දේශපාලන රංගාව තීරණය වෙන්නේ. හැබැයි ඒ කාලේ ඔහුට හොඳ යාළුවෙක් හිටියා. ඒ කාලේ ඔටුන්න හිමි කුමාරයා කියලා කිව්වේ අනුර බණ්ඩාරනායකට, නැත්තම් බණ්ඩාරනායක පවුලේ බඩපිස්සා චන්ද්‍රිකාගේ මල්ලි. කවුරුත් හිතුවේ නැහැ මහින්ද රාජපක්ෂ 2005 වගේ කාලයක් වෙද්දී රටේ විදායක ජනාධිපතිවරයාට පත් වෙයි කියලා. බැසිල් රාජපක්ෂ අපි දන්නවා බලය සඳහා බලය පසුපස දිව යාම දේශපාලන ක්‍රීඩාවේ මූලික ගුණාංගයක්. ඒ අනුව යමින් ඒ කාලේ ඔහු ඇසුරු කරන්න ගත්තේ අනුර බණ්ඩාරනායක. එතකොට 1977 මහා පරාජයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිඳුවටම වැටෙද්දී සිරිමාව බණ්ඩාරනායක ගෙන් කඩාගෙන එළියට එනවා මේ අනුර බණ්ඩාරනායකයි, එයාගේම පුතා සහ මෛත්‍රීපාල සේනානායක. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය සහ උරුමය ගැන නිතරම කියන බැසිල් රාජපක්ෂ මේ වෙලාවේ අනුරයි මෛත්‍රීපාල මේ සේනානායකයක එළියට ගිහපු චරිතයක්. ඔහු තමයි එළියට ගිහිලා වෙනම පක්ෂයක් හදද්දී ඒ පක්ෂයේ ලේකම්වරයා විදියට ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ. හැබැයි එහෙම ගියාට ඒ අනුර සහ මෛත්‍රීපාල පස්සේ කාලෙක නැවතත් පක්ෂෙත් එක්ක එකහුව වෙනවා. පක්ෂ ශක්තිමත් වෙද්දී උන් දෙන්න පක්ෂයට එනවා. බැසිල් රාජපක්ෂ මොකද කරේ? බැසිල් රාජපක්ෂ ගිහිල්ලා තින්නේ එක්සත් ජාතික පක්ෂය, නැත්නම් ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත් එක්ක තමයි අත්වල බැඳගන්නේ. එවකට රජයේ ප්‍රබල ඇමතිවරයෙක් වෙච්ච මහවැලි සංවර්ධන ඇමති ගාමිණී දිසානායක යටතේ තමයි බැසිල් රාජපක්ෂ තමන්ගේ දේශපාලන අනාගතය තෝරගන්නේ. එහෙම ගිහිල්ලත් ඊට අවුරුදු 17කට විතර පස්සේ 1997 වගේ වෙනකොට මේ කියන මහා රටට ආදරය කරන දේශ ප්‍රේමියා ග්‍රීන් කාඩ් ලොටෝ එකත් අරගෙන තමන්ගේ පවුල පිටින් ඇමරිකාවට ගිහිල්ලා තිනවා 1997. හැබැයි එහෙම ගියත් නැවතත් අපි දන්නවා මේ බල ව්‍යාපෘතියත් එක්ක නිතරම ගමන් කර තැනත් එක් බැසිල් බලය තීන දැනට තමයි හු වෙන්නේ. 2005 තමන්ගේ අයියා ජනාධිපතිරණ ඉදිරිපත් වෙද්දී ඇවිල්ලා කැම්පේන් එකට සෙට් වෙලා තිනවා. එහෙම ඇවිල්ලා 2007 මහින්ද රාජපක්ෂගේ පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශකෙක් විදියට ආණ්ඩුවටත් සම්බන්ධ වෙනවා, පාර්ලිමේන්තුවට ඇවිල්ලා. 2009 වෙනකොට අපි දන්නවා 2009 මැයි වගේ වෙනකොට යුද්ධාවසානයේ සයිටුහන් වෙනවා. ඒකම වෙනවා මහා මැතිවරණයක් 2010 සහ ජනාධිපතිරණ. ඒ ජනාධිපතිරණයේදී තමයි එවකට යුදභීමේ ප්‍රධාන සෙන්පතියා කියලා කියපු සරත් ෆොන්සේකා තමන්ගේ ප්‍රතිමල්ල ව්‍යාබවට පත්වන්නේ මහින්ද රාජපක්ෂගේ. ජනවාරි 26 දින 2010 ජනාධිපතිවරණයෙන් පසු මාර්තුවේ මහමැතිවරණය. මේ කියන කැම්පේන් දෙකේම ප්‍රබල භූමිකාවක් රඟ දක්වන චරිතයක් බවට බැසිල් රාජපක්ෂ පත් වෙනවා. ඒ වගේම ඉන් පසුව ඒ මහමැතිවරණයේදී ඔහු තරඟ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය. එතකොට තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල්කාර කණ්ඩායමක් වෙච්ච ලොකු පක්ෂය සන්ධානය, එක්සත් ජනතා නිදහස් සන්ධානය. බුලත් කොලේ තමයි සංකේතය. ඒ බුලත් කොලෙන් ගම්පහින් තරඟ කරලා වාර්තා පිට වාර්තා තියමින් වැඩිම මනාප ගනිමින් තමයි ඔහු ගම්පහින් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ. එහෙම ඇවිල්ලා 2010-2015 කාලේ ඔහු ආර්ථික සංවර්ධන ඇමතිවරයා විදියට විශේෂයෙන්ම
සංවර්ධන ව්‍යාපෘති වලට අදාළව ආර්ථික සංවර්ධන ව්‍යාපෘති වලට අදාළව සංවර්ධන ව්‍යාපෘති වලට අදාළව තීන්දුව తీරන ගන්න ප්‍රධාන චරිතය බවට බැසිල් පත් වෙනවා. එතෙන්දී අපි දන්නවා දිවිනගුම වගේ විශාල ආන්දෝලනයට තුඩු දීපු පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම නිසා රාජ්‍ය ප්‍රධාන ත්‍රිවිධ ආයතනයේ වෙච්ච ව්‍යස්තදායකය සහ විධායක සහ අධිකරණය මේ කියන බලතුල්නේ වෙනස් වෙන්න පව මොහුගේ පනත් කෙටුම්පත් හේතු වෙනවා. අවසානයේ අධිකරණය සහ ව්‍යස්තදායකය අතර ගැටුමක් නිර්මාණය වෙනවා මේ පනත හරහා. සිරාණි බණ්ඩාරනායක එවකට අගවිනිසුරුවරි අවසානයේදී ඇයට තමන්ගේ තනතුරට සමු දෙන්න පව මේ ගැටුම දිග්ගැස් වෙනවා. ඉන් පසුව මෙහෙම ගියාට 2014 13 වගේ වෙනකොට රටේ ජනතාවට තීරණ විශාල වශයෙන් මහජන මුදල් මංකොල්ලකෑමක් කෙනවා මේ රාජපක්ෂ ආණ්ඩුකරණය ඇතුලේ. ඒ නිසාම 2014 අවසානයේ වෙනකොට දූෂණ විරෝධී ප්‍රමුඛ සටන් පාටේ බවට රටේ පත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා මෛත්‍රීපාල සිරිසේන පක්ෂෙන් එළියට එනවා. ඉන්න බැරිම තැන ඔහු තමයි විපක්ෂයේ පොදු අපේක්ෂකයා විදියට විපක්ෂය විසින් තෝරගන්නේ. එයාගේම දුගුණ දිසානායක වගේ චරිතත් එළියට එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේ රාජපක්ෂවරුන්ගේ යකඩ සපත්තුවට පෑගිලා හිටපු පීඩණයෙන් හිටපු ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් ඉන් පස්සේ වැළ නොකඩී එළියට එන ගන්නවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඒ වගේම රිෂාඩ් බදුදීන්ගේ පක්ෂය වගේ කණ්ඩායමුත් රාජපක්ෂලාගෙන් ගැලවිලා එළියට එනවා. ඒ එහෙම ඇවිල්ලා එකතු වෙන සන්ධානයෙන් තමයි යහපාලන ආණ්ඩුව කියලා 2015 දී අලුත් ආණ්ඩුවක් නිර්මාණය වෙන්නේ. එතකොට අපි දන්නවා එවකට යහපාල ආණ්ඩුවෙන් 2010 2015 කාලයට අදාළව වංචා විමර්ශන සිදු වෙනවා. ජනාධිපති කොමිසමපත් කරනවා. එතනදී ප්‍රධාන චරිතයක් මේ වග උත්තරකරුවන් චූටි දෙන අතර ප්‍රධාන චරිතයක් බවට පත් වෙන්නේ බැසිල් රාජපක්ෂ. ඔහුට එවකට ඉදිරිපත් වෙ චෝදනා අපි සංග්‍රහ කරගත්තොත් දිවිනගුම නැත්නම් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් රුපියල් මිලියන 36ක්, ඒ කියන්නේ රුපියල් ලක්ෂ 360කට අධික ප්‍රමාණයක් සාපරාදී විශ්වාසය කඩ කිරීම. ඒ වගේම තමයි මල්වාන පාරේ තිබිච්ච උපයාගත් ආකාරය හෙළි කරන්න බැරි. කියන්න බෑ මුදල් කොහොමද හොයාගත්තේ කියලා. අන්දමේ මුදල් රුපියල් මිලියන 200ක්, රුපියල් ලක්ෂ 2000කට අධිකයි භාවිතා කරමින් අක්කර 16ක ඉඩමක් මිලදීගෙන එහි සුඛෝභෝගී නිවසක් ඉදිකිරීම. ওই මෑතකදී නිදහස් වුණේ ඒ නඩුවෙන්. එම ඒ ඉඩමටත් ඒ මුදල් වලට තමගේ සම්බන්ධයක් නැහැ කියලා ඒ කාලෙත් ඔහු කිව්වා. මෑතකදී ඔහු එයින් නිදහස් වුණා. ඊන්පසු දිවිනගුම ඉසුරුමත් නිවාසී ව්‍යාපෘතියක් සඳහා අනුමැතියකින් තොරව, ඒත් සමෘද්ධියම තමයි, රුපියල් බිලියන 2.99ක් සාවද්‍ය පරිහරණය අදාළ නඩුවෙන් ඔහු ඇතුළු ඉතිකරුවන් සිය දෙනා 2020 දී නිදොස් කොට නිදහස් කළා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලනය ඇතුළේ. ඉන්පසු දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඒත් සමෘද්ධියමයි 2015 වසරේදී ලිත් මුද්‍රණය කරන්න මුදල කියවා ගන්නත් බෑ. රුපියල් බිලියන ගානක මුදල ලබාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සාපරාදී සාවද්‍ය පරිහරණේ නිරත වීම. ඒ වගේම මේ විදියට ගත්තොත් ඔහුට එරෙහිව චෝදනා ගොඩක් ඉදිරිපත් වුණා. පසුව වුන් මේවයින් යම් ආකාරයක අස්වැසිල්ලක් ලැබුවේ ඇත්තරම නැවතත් ගෝඨාභය රාජපක්ෂ වලයට ඇවිල්ලා ඒ ආණ්ඩුව යටතේ අපි දන්නවා රාජපක්ෂවරුන්ගේ නඩු තාක්ෂණික කාරණයකට මුවා වෙලා මේ අස්සනක ප්‍රශ්නයක් කියලා අල්ලස් කොමිසමෙන් ඇවිල්ලා පෝලිමට අයින් කරගත්තා. ඒ නඩු වලින් නඩු 30 ගාණක් අලුතෙන් මේ නැවතත් නඩුව ගොනු කරනවා කියලා කියනවා අල්ලස් කොමිසමෙන්. තාමත් ඊට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතියක් අපි දකින්නේ නැහැ. එහෙම තමයි ඔවුන් නඩුවලින් නිදහස් වුණේ. අධිකරණයෙන් ඒ තීන්දුව ලබා ගත්තේ. ඉන් පසු කාලය ගත්තෝ 2015 පස්සේ 2018 වගේ වෙද්දි නැවතත් අපි කිව්වා අයියල මල්ලීර කට්ටෙක් අහුවෙලා විමල් වීරවංශල ගම්මාපිල්ල පරණ තරහමර අයින් කළා. 2018 දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂය නිර්මාණය කරනවා. ඒ නිර්මාතෘ විදියට නැත්තම් යටවීම් ගත විඳිමින් සංවිධාන කටයුතු කර පුද්ගලයා විදියට හඳුන්වන්නේ බැසිල් රාජපක්ෂ. ඉන් පසු 2018 දී එහි පළමු මැතිවරණය පළාත් පාලන මැතිවරණය තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක ලංකාවේ දේශපාලන මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මහින්ද රාජපක්ෂ පාර්ශවය තරග කරමින් එම් මැතිවරණයෙන් 146.47% වැඩි බලයක් හිමි කරගන්නවා. කොටිම කිව්වොත් බහුතර පළාත් පාලන ආයතන ජයග්‍රහණ හිමි කරගන්නේ පොදු ජන පෙරමුණ. විශේෂත්වය තමයි රාජ්‍ය බලය හොබවන පක්ෂය තුන්වෙනි තැනට වගේ දමමින් තමයි මේ පොදු ජන පෙරමුණ බලය පිහිටවගන්නේ. ඉන් පසු 2021 ජූලි 8 තමයි මුදල් ඇමති ධුරයට බැසිල් රාජපක්ෂ පත් වෙන්නේ. කියන්නේ ගිය අවුරුද්දේ ජූලි 8 තමයි ඔහු ආවේ. ඒ කියන්නේ මේ සැරේත් දිනුව ගමන් ඇතුළට ආවේ නැහැ. මොකද ඒ වෙද්දි 19 වෙනි සංශෝධනයේ තමයි තිබ්බේ මේ කණ්ඩායම බලයට පත් වෙද්දී. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව එද්දි 2000
විස්ස අගෝස්තු වල තිබුණේ 19 සංශෝධනය. 19 සංශෝධනය යටතේ අපි දන්නවා දිත්තපුරවැසියන්ට බැරි වුණා පාර්ලිමේන්තුවට එන්න. වැට බැඳලා තිබ්බේ. බැසිල් රාජපක්ෂ කෙලිම කිව්වත් එයා තමයි මගේ ඇමරිකන් පුරවැසිභාවය මං අයින් කරගන්නේ නැහැ කියලා. මොකක්ද උනේ අන්තිමේදී? අලුත් ආණ්ඩුවෙන් එනවා 20 වෙනි සංශෝධනය. ඒ හරහා දිත්තපුරවැසියන්ට පාර්ලිමේන්තුවේ වැට බැඳීමට තිබූ ව්‍යවස්ථා විරෝධය ප්‍රතිරෝධය අයින් කළා. ඒ වෙනුවට දිත්තපුරවැසියන්ටත් පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව හදලා දුන්නා. කොටින්ම කිව්වොත් බැසිල්ගේ ඇඟේ හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන කෝට් එක නැවත මැහුවා. නැත්තම් රටේ මූලික නීතිය මූලික නෛතික ලියවිල්ල වෙනස් කරා මේ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්න. ඊට කලින් ජාතික ලැයිස්තුවෙන් හිටිය ජයන්ත කැටගොඩ අස් වෙලා තමයි බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව නිර්මාණය කරලා තිබ්බේ. ඉන් පසුව මේ කියන ප්‍රකාශය හරි වැදගත්. කොහොම නමුත් අපිට මේ හිටපු ඇමතිවරයෙක් මේ කියන්නේ කොහොම නමුත් අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියලා තියෙනවා අපි දෙන්න අමාත්‍ය තනතුරු වල ඉන්නවා නම් ඔහු අමාත්‍ය මණ්ඩලයට එන්නේ නැහැ කියලා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන් සියලු අවස්ථාවලදී වගේම පවුලේ බලපෑමට යටත්ව ඔහු තීරණය කර තියෙනවා තමන්ගේ සහෝදරයා කැබිනට් මණ්ඩලයට නොයන එක වළක්වන්න අපි දෙදෙනාව අමාත්‍ය තනතුරු වලින් ඉවත් කරන්න. ඇමරිකානු උපාය මාර්ගයට මේ රට ගොදුරු කිරීම බැසිල්ගේ කොන්ත්‍රාත්තුවයි. මේ කවුද මෙහෙම කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරයා විසින් මාර්තු 3 වෙනිදා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරපු විමල් වීරවංශ. විමල් වීරවංශ තමන්ගේ ඇමතිකම් වලින් ගම්මන් පිළසහව ඉවත් කරාට පස්සේ එළියට අවිල්ලා කියනවා මේ ඔක්කොටම හේතුව බැසිල්. බැසිල්ට ඕන ඇමරිකානු උපාය මාර්ගයට රට යටත් කරන්න. ඒ කොන්ත්‍රාත්තුව තමයි ඔහු ඉෂ්ට කරන්නේ. එතෙන්ද ඉතින් ජනාධිපතිරයාත් අපි දෙන්නට වඩා බැසිල් රාජපක්ෂව තෝරගත්තා කියලා. ඒ වගේම ඔහු කියනවා බැසිල් රාජපක්ෂගේ අනාගතය ගැනත් ඔහු ඒ වෙලාවේ කිව්වා. බැසිල් රාජපක්ෂ කටයුතු කරන්නේ කවද හරි දවසක තමන්ගේ විශ්‍රාම දිවියේ දරුමුඩු පුරන් එක්ක ඇමරිකාවේ කටයුතු කරන්න. ඇමරිකාවට යන්න. ඇමරිකාවේදී විශ්‍රාම දිවියෙන් ජීවිතයේ අවසාන සැඳෑ සමය ගත කරන්න. ඒ නිසා ඔහුට මේ ලංකාවෙන් පළක් නැහැ කියලා. ඒ වගේම තමයි ඔහු තවදුරටත් කිව්වා මේ හරි වැදගත් මේ කරපු ප්‍රකාශ ටික. මොකද මේ බැසිල් රාජපක්ෂගේ හිස් වෙන മന്ത്രി ධූරයට කවුද පත් වෙන්නේ, පොහොට්ටුව ඊළඟට කරන්නේ මොකද්ද කියන එකට අදාළව විමල් වීරවංශ කියපු කතා අපිට ගලප ගන්න පුළුවන් නිසා. එතන නිදහසේ ඉන්නනම්, එතන කියන්නේ ඇමරිකාව, එතන නිදහසේ ඉන්නනම් මෙතන පාවා දීම කරන්න ඕනේ. මෙතන පාවා දීම නොකර එතන විශ්‍රාම දිවියේ නිදහසේ සුවසේ ගත කරන්න බෑ. ඔහු බරපතල චෝදනාවක් ඊළඟට කරනවා. එහෙම කරන්න ගියොත් මනි ලොන්ඩරින් මුදල් විශුද්ධිකරණයට අහු වෙන එක වළක්වන්න බෑ. මේ කවුරු ගැනද කියන්නේ? බැසිල් රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ ඇමරිකානු අවශ්‍යතාවය ඉෂ්ට නොකර මෙහිදී කටයුතු කරොත් කවදා හරි දවසක ඇමරිකාවට යන්න බෑ. ගියෝතින් ඔහුට එරෙහිව මනි ලොන්ඩරින් යටතේ ඇමරිකාවෙන් නඩු දාන්න පුළුවන්. ඒ වගේම ඔහු තවත් අනාවරණයක් කරා ගිය ජනාධිපතිවරණයේදී. ඇත්තරම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂාවෙන් හිටියේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි කියලා. හැබැයි දැන් මෙහෙම චෝදනා කරන විමල්ල ගමපිල්ල ඔක්කොම එක්කහු වෙලා තමයි 152 දෙනෙක් අත ඉස්සුවේ 20 වෙනි සංශෝධනයට බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්න. ඒ වෙලාවේ මේ කතා මුකුත් කිව්වේ නැහැ. ඒ වගේම තමයි ඉන් පසුව දැන් මාර්තු 3 වෙනිදා වගේ තමයි මේ දෙන්න අයින් කරන්නේ. ගම්මන්පිලයි විමලුයි ඔවුන්ම කියන ආකාරයට බැසිල් රාජපක්ෂගෙන් උමනාවට. හැබැයි ඉන් පසුව මාර්තු 16 වෙද්දි වගේ ජනාධිපතිරයා කියනවා ජාතිය අමතමින් ප්‍රකාශයක් කරනවා. ඒකත් හරි වැදගත්. මේ බැසිල් ගැන කතා කරද්දී ඒක හරි ප්‍රසිද්ධ වුණා රටේ. මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ කියලා ඔහු එහෙම කියන එක දේශපාලන පසුබිමක් තිබ්බා. ඒ තමයි විමල්ලගේ අම්මා පිල්ල එළියට ඇවිල්ලා දිගටම ගහන්න ගත්තා. බැසිල් තමයි මේකේ නිර්මාතෘ. ඒකට අහුණා ජනාධිපති කියලා. ජනාධිපති නොකියා කිව්වේ මේ මෙහි නිර්මාතෘ බැසිල්ද කියන එක ගැන අපිට පොඩි සැකයක් තියෙනවා. ඒ වගේ තමයි දැන් බැසිල් රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ගැන කතා කරවතින් දැන් අපි කලිනුත් කිව්වාගේ දැන් බොරුවට කෑ ගහන ගොඩක් දෙනෙක් ඒ වෙලාවේ බැසිල් රාජපක්ෂගේ මේ ව්‍යවස්ථාදායකට පැමිණීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කිරීමට ප්‍රමුඛ විදියට විරුද්ධ වුණේ නැහැ. එතෙන්දී එහෙම විරුද්ධ වෙච්ච චරිතයක් හිටියේ නම් ඒ තමයි වාසුදේව නානායක්කාර. ඒ වගේම ගෙවිදු කුමාරතුංග. මේ වගේ කීප දෙනෙක් විශේෂයෙන්ම ගෙවිදු කුමාරතුංග ඔහු යම් ආකාරයක විරෝධයක් පළ කරලා පාර්ලිමේන්තුව තුළ ඔහු තමයි ඉස්සෙල්ලම කිව්වේ මම නම් විරුද්ධයි මෙහෙම දිත්තපුරවැසියන්ට මෙවැනි මේ විදියට අවස්ථාව හදලා දෙන එකට කියලා. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාත් ඒ විදියටම ආණ්ඩු පක්ෂ ඇතුළේ ඉඳගෙන යම් ආකාරයක මතවාදී විරෝධය පළ කරා. ඒ වගේම ඔහු කිව්ව දෙයක් තමයි
කැබිනට් එක ඇතුලේදීත් අපි මේකට එකඟ වුණේ නැහැ. අපි කිසිත් එකඟුනේ නැහැ විදේශීය පුරවැසිභාවය තියෙන කෙනෙකුට මේ රටේ පාර්ලිමේන්තුවට එන්න ඉඩ දෙන්නවත් අමාත්‍ය ධුරයක් දැරීමට ඉඩ දෙන්නවත් කියලා වාසුදේව නානායක්කාර පස්සේ කාලෙක කියනවා. ඒ වගේම අන්තිම මොහොතේ 20 වෙනි සංශෝධනය ගෙනෙද්දී අපි ඡන්දෙ දෙන්නේ නැහැ කියලා ජනාධිපතිරට කිව්වා. එතකොට මොකද ගෝඨාභය රාජපක්ෂ කිව්වේ මේ 20 වෙනි සංශෝධනය කරන්න හදන්නේ එදා මට කරපු එක ආපිට කරකවන්න. එච්චරයි. ඊට පස්සේ තමයි අපි දැක්කර ගම්මන්පිල්ල වීරවංශල ඇවිල්ලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කිව්වා අපි සංවේදී වුණා. ජනාධිපතිරාගේ ප්‍රකාශයට සංවේදී වුණා. සංවේදී වෙලා තමයි 20 වෙනි සංශෝධනය අතීස්සුවේ කියලා. ඉතින් එහෙම අතීස්සීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි වැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ආවේ. ඒ විතරක් නෙවෙයි දැන් බොහෝ දෙනෙකුට අමතක වෙච්ච ප්‍රකාශයක් කරා. දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගත්තත් රට දැවැන්ත අර්බුදයකට තල්ලු කරන ප්‍රකාශයක් ඔහු දිවයින පුවත්පතට සමුග සාකච්ඡාවක් දෙමින් අවසාන කාලයේදී මේ අර්බුදේ නිර්මාණය වෙන මුල්ම කාලයේ වගේ කියන්නේ මිනිස්සුන්ට මේ අර්බුදේ දැනන කාලයේදී ඔහු කියන්න ගත්තා මේ කළු කඩ ගැන ඔහු කතා කරා. විශේෂයෙන්ම ඩොලර් සම්බන්ධයෙන් කළු කඩවල ඩොලර් කොහොමද අපි ඔයාගත්ත යුද්ධ වෙලාවේ කියලා ඔහු කියන්න ගත්ත. අපි මේ කොටුවේ මුදලාලිලා හම්බ වෙලා ඒගොල්ලන්ගෙන් ඩොලර් ඉල්ලගෙන තමයි අත්‍යවශ්‍ය ඖෂධ අවියායුධ ගත්තේ. ඒ විතරක් නෙවෙයි ඔහු කිව්වා උතුරු කොරියාවෙන් අවියායුධ මේ මිලදී ගත්තා කියලා. ප්‍රශ්නේ වුණේ 2009 වගේ කාලෙක යුද්ධයේ තීන කාලේ කොරියාවට සම්බාධක දාලා තිබ්බා ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන් එක්සත් ජාතිගේ සංවිධානයේ ප්‍රමුඛ ජාත්‍යන්තර. ඉතින් මොහු කිව්ව ප්‍රකාශත් එක්ක ඇත්තට මේකේ තරම් දුරදිග ගියේ නැහැ. නැත්තම් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් විශාල අර්බුදයකට පාර කපන සාකච්ඡාවක් බවට ඒක පත් වෙන්න තිබුණා. ඉතින් මේ ආදී ප්‍රකාශ ඉන් පසු ඔහු සම්මුඛ සාකච්ඡා ලබා දෙමින් රූපවාහිනී මාධ්‍යවලට අවිල කරපු ප්‍රකාශ මේ බොහෝ ප්‍රකාශවල ඔහුගේ තියෙන පැනසර නොවන අපරිණතභාවය ඒ වගේම තමයි දේශපාලන සංනිවේදකෙක් වශයෙන් ඔහුට කොයිතරම් දුරට තමගේ කතාව කියාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ජන සමාජයේ මතු වුණා. විශේෂයෙන්ම මොළහතක් තිනව දුටු ගැමුණුට කාවන්තිස්ස වගේ කෙනෙක් කියලා මේ ශ්‍රී ලංකා පුදුජන පෙරමුණෙන් පසුපෙලින් කරපු අර්ථකථන කොයිතරම් දුරට බොරුවක්ද ව්‍යාජයක්ද කියලා ඔහු විසින්ම මාධ්‍ය ඉදිරියේදී රට ඉදිරියේ ප්‍රකාශයට පත් කරා, හෙළිදරව් කරා. ඉතින් ඔහු හෙළිදරව් වෙලා අවසානයේ මේ වෙනකොට ඔහු මොනතරම් කට්ට කෛරාටි පුද්ගලයෙක්ද සහ දේශපාලන පක්ෂ බල ව්‍යාපෘති ඇතුලේ බලය සඳහා ඕනෑම දෙයක් පරදුවට දමන පුද්ගලයෙක් කියලා. ඉතින් දැනට ආරංචිය තමයි ඔහුගෙන් හිස්සන මන්ත්‍රී ධුරය සඳහා ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙක් වගේම සිවිල් සමාජයේ චෝදනාවට ලක්වෙච්ච චරිතයක් ධම්මික පෙරේරා යනවා කියලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ විමල් වීරාංචලම කියන විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ සභාපති කවුද, ලේකම් කියන්නේ කවුද, භාණ්ඩාගාරික කවුද කියලා කියන්නේ ඇහුවම නම් දන්නේවත් නැති කට්ටියක් ඉන්න පක්ෂයක් ඔවුන් කියන විදිහට. එතකොට ඒක හරි අමුතු පක්ෂයක්. විමල් කියන්නේ එහෙමයි පොදුජන පෙරමුණ ගැන. ඒක තනි පෞද්ගලික දේපලක්. ඒ පෞද්ගලික දේපලේ තියෙන බලය පාවිච්චි කරලා ජනාධිපතිවරයව තමන් අභිමත තීරණ ගැනීම සඳහා තල්ලු කරනවා. කනගාටුවට කාරණේ ජනාධිපතිරටත් ඒ බලපෑමෙන් අත්මි දෙන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම වාසුදේව රාජ වාසුදේව නානායක්කාර වගේ කෙනෙක් කියන විදිහට ගත්තොත් ඔහු කියන්නේ බැසිල් රාජපක්ෂ කියන්නේ පුද්ගලයාගේ කක්ෂය වටා තමයි පක්ෂය විතරක් නෙවෙයි මුළු රජයේම කරකැවීමෙන් තිබෙන්නේ. ඉතින් මේ ඔහු තමන්ගේ මන්ත්‍රී ධුරයට සමු දීලා අපි දන්නවා 21 වෙනි සංශෝධනය එන්න නියමිතයි. 21 වෙනි සංශෝධනයෙන් දිත්තුපුරවැසියන්ට තිබෙන අවස්ථාව නැති කරලා තිනවා. ඉතින් ඔහු දන්නවා ව්‍යවස්ථා සංශෝධනය ආවට පස්සේ මන්ත්‍රී ධුරයේ ගැලවිලා යනවට වඩා හොඳයි නම්බු පිට කලින් හස් වෙලා තමන්ගේ සහචරයෙක් ඒකට ඇතුළත් කරගන්න එක කියලා. ඉතින් අපි හිතන්නේ නැහැ වැසිල් රාජපක්ෂ එහෙම ලේසියෙන් අඩිය පස්සට තියලා මේකෙන් අයින් වෙලා යයි කියලා. ආණ්ඩුව ඇතුළේම උනත් ප්‍රතිවිරෝධයන් එක්ක ගැටිමින් ඔහු තවදුරටත් අලුත් පොලිටිකල් ගේම් එකක් ගහන්න තමයි මාන බලන බව පේන්නේ. ඉතින් ඒකට රටේ ජනතාව කොයි විදිහ ප්‍රතිචාරයක් දක්වයිද කියලා වැසිල් රාජපක්ෂ තවමත් තේරුම් අරගෙන නැති හැඩයි කියලා තමයි අපිට නම් පේන්නේ.